ගොඩක් කට්ටිය ලේන් පැටව් හදන විදිය අහන හින්දා මේ වීඩියෝ එක දාන්න හිතුණා. ගොඩක් කට්ටියට ලේන් පැටව් හම්බ වෙනකොටම හරිම චූටි. ඇඟේ මයිල් නැහැ. නිරෝගී පැටියෙක් නම් දීප්තිමත් රෝස පාටක් තියෙනවා. ඒ වගේම එළිය වෙන දේවල් වලට චුට්ටක් දඟලලා ප්‍රචාර දක්වනවා. හැබැයි දීප්තිමත් රෝස පාටක් නැතිව කළු පාටට හුරු තද රෝස පාටක් නම් විදුරු මහත් ඒ පාටට නම් සතා ඉන්නේ විජලණය වෙලා. චූටි ලේන් පැටියෙකුට කිරි නැතුව පැය 24ක් ඉන්න පුළුවන් වුණාට විජලණය වුණොත් පැය 24කට වඩා ජීවත් වෙලා ඉන්නේ නැහැ. ඉතින් මේ වගේ විජලණයේ ඉන්න ලේන් පැටව් හම්බ වුණු ගමන් ගොඩාක් කට්ටිය කරන්නේ පට් කාලා කිරි හදලා පොවන එක. විජලණයෙන් ඉන්න පැටියෙකුට කවදාවත් එකපාරම කිරි පොවන්න එපා. ඒ වගේම කිරි හින්දා පාචනය ඇති වෙලා සතා තවත් විජලණය වෙන්න පුළුවන්. ඒකෙන් වළක්ව ගන්න මෙන්න මේ විදියට දියර මිශ්‍රණයක් හදලා පොවන්න. ලුණු තේ හැන්දක්, සීනි තේ හැන්දක් නිවාගත් උණු වතුර අඩු කෝප දෙකහමාරක් දිය කරලා පැය දෙකෙන් දෙකට මිලිලීටර් 0.5 ගානේ පොවන්න. මේකට ඉනුසියුලින් සිලින්ජරයක් භාවිතා කරන්න. සමහර විට විජලණය වුණු පැටියෙක් පාන්තිරයකින් බොන්නේ නැති වෙන්න පුළුවන්. පැය 12ක් යනකොට කළු පාටට හුරු තද රෝස පාටෙන් දීප්තිමත් රෝස පාටට හැරුණා නම් පැටිය විජලණයෙන් මිදිලා. එහෙම උනේ නැත්තම් සුදුසුකම්ලත් පසු වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න. ඊළඟට මේ චූටි ලේන් පැටව මැරෙන අංක එකේ හේතුව නිශ්චිත උෂ්ණත්වයක් නැතිකම. හිපොතේමියා තත්ත්වයට පත්වීම. මෙයාලා මුල් දවස්වල ශරීර උෂ්ණත්වය යාමනය කරගන්න බෑ. ඉතින් බාහිරින් උෂ්ණත්වය සැපයීම අනිවාර්යයි. ඒ වගේම සීතලෙන් ඉන්න සතෙකුට කෑම දෙන්න යන්නත් එපා. මේ සඳහා ඔළුව එළියට හිටින්න බූල් ගණ රෙද්දකින් සතා උතන්න. ඉලෙක්ට්‍රික් හීට් ෆෑඩ් එකක් උඩ තියන්න. මේ එකක් හොයාගන්න බැරි නම් වොට් 40 කහපාට එළිය තියෙන සූත්‍රිකා බල්බයක් අරන් ඒක රෙද්දක ඔතලා ඒ කිට්ටුවෙන් පැටිය තියන්න. ආවරණය කරපු හුලන් වදින්නේ නැති පෙට්ටියක තියන්න. හැබැයි වාත සෙදුරු ටිකක් තියන්න අමතක කරන්න එපා. උෂ්ණත්වය මධිකම නිසා සතා හැකිලෙනව නම් තරමක් උඩින් අර වගේ බල්බ් එකක් තියන්න. පෙට්ටිය ඇතුලේ සෙන්ටිග්‍රේඩ් 40ක උෂ්ණත්වයක් තිබීම අත්‍යවශ්‍යයි. දැන් බලමු මේ වගේ සතෙකුට කිරි දෙන්නේ කොහොමද කියලා. ගොඩක් දිනෙක දෙන්නේ මෙයාලට අපි බොන කිරිපිටි නැත්නම් අපේ පොඩි ළමයින්ගේ කිරිපිටි. කවදාවත් ඒව දෙන්න එපා. ඒවයි පෝෂණය මදි. හොඳම හිතින් ලේන් අම්මගේ කිරි තමයි. හැබැයි ඉතින් ඒව හොයාගන්න බෑනේ. ඒ නිසා එළු කිරි දෙන්න පුළුවන්. සුපිරි වෙළඳ සැල්වල පිටි කර එළු කිරි තියෙනවා. ඒව හොඳයි. පළමු දින 5 මිලිලීටර් 0.5 එළු කිරි පැය දෙකෙන් දෙකට පොවන්න. අපි කන්නේ වේල් 3යි කියලා ලේන් පැටවුන්ට දවස් 3 වේලක් පොවලා මදි. අඩුම තරමේ එලාම් එක තියලා ඇහැරිලා රැටත් වේල් 2ක් දෙන්න. මේ සඳහා මිලිලීටර් 1ක සිරින්ජරයක් භාවිතා කරන්න. පොවනකොට හරිම හෙමින් ටික ටික වෙලාව අරන් පොවන්න. ඔක්කොම කිරි ටික බුක් ගාලා පොවන්න. ගිහින් පිටි ගිරියේ යවා ගන්න එපා. එහෙම වුණොත් පෙනහළු ආසාදන ඇති වෙන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනි. මෙයාලට උත්තේජනය කරන්නේ නැතිව තනියෙන් චූ කක්ක දාන්න බෑ. ලේන් නම් නම් කරන්නේ බඩ දිගට ලෙව කනවා උත්තේජනය වෙන්න. අපිට කරන්න තියෙන්නේ කිරි පොවල ඉවරුණාට පස්සේ එයාලගේ බඩ හරියේ චූදාන පැත්තට එනකම් ඇඟිල්ලෙන් කිරි පොවල ඉවර වෙලා සුමටව පිරිමදින එක. චූ කක්ක දානකන් මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනි. නැත්තම් කක්ක හිර වෙලා ජීර්ණ අපහසුතා මල බද්ද වගේ ඒවා එන්න පුළුවන්. ඒ වගේම වැඩි කිරි පොවන්න එපා. බඩ පොඩ්ඩක් ඉදිමෙන්න වගේ නම් ජලය මිලිලීටර් 0.3ක් දවසට තුන් පාරක් දෙන්න. දවස් 10කට පසු පැය දෙකෙන් දෙකට මිලිලීටර් 2ක් එළු කිරි දෙන්න. රැටත් වේලක් දෙන්න. දවස් 21කට පසු මිලිලීටර් 4ක් පැය 3න් 3ට දෙන්න. රැටත් වේලක් දෙන්න. දවස් 28 වෙනකොට මයිල් තැනින් තැන එනවා. පැය 3කට පාරක් මිලිලීටර් 6ක් දෙන්න. දවස් 30-35 අතර මයිල් සම්පූර්ණ එනවා. ඒ වගේම ඇස් අරිනවා. ඇස් ඇරියට පස්සේ අනිවාර්යයෙන්ම ඝන ආහාර පුරුදු කරන්න ඕනි.
මෙයාලට එකම වර්ගයේ කෑම හැමදාම දෙන්න එපා. ඒක මෙයාලගේ බහුලව රෝගයක් වන මෙටබොලික් බොන්ඩසීස් හැදෙන හේතුවක් වෙනවා. කකුල් පන නැතිව වෙවුලලා මාස 3-4 එනකොට මේ ලෙඩේ හැදිලා මැරිලා යනවා. මේ ලෙඩේ ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම් පසුවට. මෙයාලා සාමාන්‍ය තත්ත්වයේ ඉන්න ආහාර සපා කෑ හැකි ලේනුන් සඳහා පහත පරිදි ආහාර ලබා දෙන්න පුළුවන්. මල්ගෝවා සූර්යකාන්තයට වට්ටක්කායට කැරට් මිදි බෝංචි බඩඉරිඟු වට්ටක්කා රටකජු කජු උඳුපියලේ වගේ කොළ වර්ග. ටිකක් දුර්වලයි වගේ නම් ඉඳලා හිටලා පොල් පුනකු කුකුල් කෑම චුට්ටක් දෙන්න. මේ වගේ ආහාර රාශියක් දෙන්න පුළුවන්. කැමැත්තෙන් කනවා කියලා යෝගට් බත් වගේ ඒවට හුරු කරන්න එපා. එයාලට ඒවායින් මහලුක පෝෂණයක් ලැබෙන්නේ නෑ. ඒ වගේම හපල කන්න ඕනි නැති පහසු කෑම වැඩිපුර දෙනකොට දත් ගෙවෙන්නේ නැති නිසා ඩ්‍රැකියුලාගේ වගේ ලොකු අසාමාන්‍ය රදනක දත් එන්නත් පුළුවන්. ඒව නිසා කෑම කන්න බැරි වෙන්නත් පුළුවන්.